නಮತಸೆ භගವೆතුು අರಹತು ಸම්್මාಸಂබුද්දස්ಸೆ නಮತಸೆභගವතුು අರಹತು ಸම්್මාಸಂබුද්ධස්ಸೆ, නමෝතස භගරතෝ අරහතෝ සම්මාසම්බුද්දස සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි සදහවත් ගුණගරුක කාරුණික බෞද්ධ පෙනුවත්න්නේ අද මෙ පින් බර උදෑසන ලු දෙයින් පිබිදෙනම හොතක ඔබ හැම දෙනාටම ම බලාපොරොත්තු වන්නේ ජීවිතයට ශක්තියක් වන්නට ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වන්නට පින්බර උදෑසනක සදහැවතුනි දහම් සිතිවිල්ලක් ඔබේ දෙසවන් වලට යා කරන්නට ම බලාපොරොත්තු වෙනවා කල්පනා කරනවා අදවන් දවසක සැදගත් වෙයි අවංකත්වය නිහතමානකම ජීවිතයට කොතෙක් දුරට අපගේ ජීවිත සංවර්ධනය උදෙසා ජීවිත දැක්ම අනාගතය උදෙසා බලපානවද කියලා මේගන සඳහන් කරන්නට සදහවත් කාරුණික පින්බත්න්නේ. තතාගත බුදුහාමුදුරුව අසංකේය කල්පලක්ෂ හතරක් මේ සසරපුරා බියකරු සසර දනවවේ උන්වහන්සේ ගමන් කලා. උන්වහන්සේ මේ සංසාරය ඇවිද්ධ ගමන් කල්ලා ප්‍රාර්ථනා කළේ සියලෝ කෙලෙසුන් නසා දිනක උතුම්මෝ ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වන්නට එ ගමන අධිෂ්ඨාන පූරෝකව උන්වහන්සේ අතීතය ආරම්භ කලා යාරම්භ කළ ගමන් මග සාර්ථක කරගෙන එදා ඉන්දියාවේ සිද්ධහාර්ථ නමින් උත්පත ලබන මේ කුමරුවා මෙපින් මත්කුමාරයා සදහවතුනේ තමන්ගේ ජීවිත සියලු ජයක්ගාන ලබාගන්නට ම විශ්වාශ කරනවා සිද්ධහාර්ථ කුමාරයානන්ට ශ්‍රක්තියක් වුණේ නිහතමානේකම අවංක භහාවය වගේ තමන්ග ජීවිතේ ගොඩනගාගත්ත එ නොසැලෙන වූ අදිිෂ්ඨානී දැක්ම හන්සේ බුද්ධක්ත්වයට පත් බෙලා කපට ප්‍රායෝගිකව දේශනා කරනවා කෙනෙකුගේ ජීවිතයේ සාර්ථක කරගන්න කෙනකුගේ ජීවිතයේ යහපත් කරගන්නට අවංක භාවය විශ්වෂනී යත්තය කොතෙක් දුලට නම් බලපානවද කියන එකය. අපූරු ලෙස පැහැදිලි ලෙස උඩු වහන්සේ ඉතිහාසේ සඳහන් කල්ල තිබෙනවා. අතීතය දිහා බලද්දි දසපාරමිතා පූරණය කළ අවදිවලදී උන් වහන්සේගේ ඒ බෝසත් චාරිතය තුළ ප්‍රකටවුුණු කාරණ ප්‍රකටවුුණු ක්‍රියාදාමයන් අතර අතිශයනුව වැදගත් ඒ ගමන් මග සපල කරන්නට බෝසතානල් වහන්සේ තුළ බිහෝුණු අවංක භාවය. වගේම නිහතමානී බව නිර්හංකාර බව එදාරාහුල කුමාරයෝ තමන්ගේ ආදරණය පුතුනුවන් ට එයාභාෂය ලබබින් එපුතුනුවන් පවා නිහතමානීකම ශක්තියක් කරගත ජීවිතේ. සිදධාර්ථ කුමාරයන් ගමන් මග අතිශයෙන්ම සාර්ථක කරගෙන බුද්ධත්වයට පත් බෙලා ලෝදනන්ට පැහැදිලි කළේ මහනෙනි මේ ලෝකයේ මේ සමාචය කල්පනාවෙන් විමසිලිමත් ලිහතමානීකමින් අවංකකමින් තමන්ගේ ජීවිතය දැහැමින් ගමන් කළහොත් හැකියාව ලැබෙනවා තමන්ග ජීවිතේ යහපත්තු චරිත සංමර්ධනයක් කරා එනිසා ඒ ගමන් මග ඒ අයුරින් සාර්ථ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ සවිශේෂී කතා වගේම උපමා බොහෝ කාරණා මතු කරමින් අපරි මිත මිනිසුන්ගේ ජීවිත බලට යාශිර්වාදය ගොඩ නගල තිබෙනවා. වටක නායකෙක් දිහතමානීව වගේම අවංක භාාවෙන් ටක් රාජ්‍යයක් පාලනය කරනකොට ප්‍රටවැසියාද එ නිහතමානී බවෙන් ගෞරවනය විදිට එපාලනයට නතුවන්නේ නම්. එක්්‍ර්‍යාදාමයන් පින්වතුනි මැනවිෙන් ක්‍රාත්මක කරන්නේ නම් හැකියාව ලැබෙනවා. තමන්ගේ පුද්ගර සංවර්ධනය සිට සමාජ්‍ය සංවර්ධනය එ වගේම රටක් දිනන්නට ඉතා ශක්තියක් බවට පත්වන වග. ඉනිසා මට මේ වෙලාවේ පුංචි කතාවක් මතක් වෙනවා. සදහවත් පින්වතුනේ. එක්තරා රජ කෙනෙක් ඉතිහාසේ දවසක ඉතාත් දැහැමින් අභිමානවත් ලෙස වට පාලනය කරනවා. තමන්ගේ රාජ්‍ය මනාලෙස ශක්තිමත් ලෙස, දෙරජතුමා, රාජ්්‍යිය තුළ ක්‍රාත්මක වෙනවා අවංක භාවෙන් අවංක චේතනාවෙන් තමාගේ ඒ මෙහෙවර කටයුතු මෙරජ්චුරුව වැනවිින් සිද්ධ කරද්දිී ඒ රජතුමා කල්පනා කරනවා ඔහුට සම්පත්තිබෙනවා දනබලය වගේම සියලු සම්පත් හැම පැත්තකින් බොහු පොහුසත් මෙසිියලු සම්පත් මෙසියලු බලයන් තවන්ගේ ජීවිතේතු ලොකොතෙක් තිබ්බත් මේ රජතුමා එක තැනකදදි පින්බතුනිි දුක් වෙනවා. මේ රජතුමා එක තැනකදි එක අවස්ථාවකදී ඔහු කම්පාාවෙනවාකම්පාාවන්නට ප්‍රධාන හේතුවක් තිබෙනවා එ හේතුව තමයි රජ්ජුරුවන්ට මහාමන්දිර තිබ්බා වගේම රාජ්‍ය සේවකෝ හිටිය යාන වාහන තිබ්බා එසංස්කෘතියට ගැලපෙන පරිදි. මේ සියලුදී අනුන වූ අතිශය සුක විහරණෙන් සමුද්දිිමත්තුුණු මේ රජතුමා දුක්වෙන අවස්ථාව කොහොුගේ ජීවිතය තිබ්බා. එ දුක්වෙන් අවස්ථාව තමයි මගෙන් පස්සෙ රට පාලනය කරන්න මගින් පස්සෙ මා ලෝකෙ නැති දිනක මෙ සියසුනේ රජවෙන්න මගේ දරුවෙක් මේ පොළොවෙෙන හැ මගේ දරුවෙක් මේ ලෝකෙ නැහැ මගේ ලයින් උපන් දරුවෙකු මේ රාජ්්‍යයට පත් වෙන්න මගින් පස්සෙ මේ ප්‍රාජකම මේ පිළපතගෙනයන්න දරුවෙක් මේ ලෝක නැහැ රජතුමා ගොඩා කම්පා වෙනවා. සදැහැවතුනි මේ රජතුමා මෙලෙසකම්පා වෙනකොට එක දවසක් මේ රජ්චුරුවෝ කල්පනා කරනවා මේ රට වැසියන් අතර අවංක පුංචි දරුව එක් සිටී නම්. මේ මහා මන්දිරය තුළ මේ රජජමාලිගාවේ මගේ දරුවෙක් ලෙස මමහදලා දිනකමේ රට එ කුමාරයට බාර දෙන්න පාදිෂ්ඨාන කරනවා. මාප්‍යක්ෂා කරනවා. මෙෙන මෙහෙම කල්පනා කරලා එක දවසක් රජතුවාා උපායශීලීව උපක්්‍රමශීලීව. සුශේෂයෝ කතියුත්තක සදහව තුඩිනිියලෙනවා. අවංක භාාවය. දරුුවෙග්ගි ජීවිත දකින්නට මේ රජතුමා කල්පනා කරනවා මේ සඳහාමා කුමක් කළ යුතු ද රජතුමාට මතක් වෙනව හොඳ කාරණාවක් මෙ රජතුමා මෙ කාරණාව තුළ පැහැදිලි කරන්නට අර්ථවත් කරන්නට උත්සහ කරන්නට කල්පනා කළා මෙ රජතුමා කළේ ඇට ගොඩා ගෙනල්ල සඳලු තලය උඩට ඇවිත් සියලෝම රටවැසියන්ට ආමන්ත්‍රණය කළා ඉන් පෙර පෙබරවාරි දහතුන්වෙනිද ඉපදන සියලුම දරුවන් ඉපදනු සියලූම දරුවන්. රටේඉන්න සියලුම දරුවන් අවුරුදු එකොල්හට අඩු සියලුම දරුවන් ටාරාධනා කළා රජමාලි ගාවටෙන්න කියලා. පෙබරවාරි ධාතුනතින දිනේද තමයි සදහවතුනිි රජතුමා ඉප දෙන්නේ. මෙවිදන මේ සියලූම දරුව පෙබරවාරි දහතුන උපන් අවුරුදු එකොල්හාට අඩු සියලුම දරුවන් රජවානිි ගයිවර ැස් වුුණා. පැසුනාට පස්සෙ රජතු මාමන්ත්‍රණය කරලා කියනවා මගෙන් පස්සෙ විරාජ්්‍යය භාරගන්න කෙනෙක් නෑ. එනිසා මම එක දරුවෙක් අවංක නිහතමානී දරුවෙක් මේ රටේ රාජ්්‍යයට පත් කරන්න මගේ දරුවෙක් ඇැටිට හදාගන්න මම අද. හොඳ දරුවෙක් තෝරා ගන්න කැමති එනිසාම මවුරුද්දක කාලයක් මෙසිියලුම දරුවන්ට දෙන අවස්ථාවක් යවස්ථාව තුළ ම අපේක්ෂා කරන්නේ ඔබ ග්‍යවංක බහවය. එනිසා රජතුමා කළේ සැදහැවතුනි අර ඇටටික සියලූම දරුවන්ට විසිකලා අහුලගෙන යන්න හැමෝම අහුලගෙන ගිහිල්ලා එක පැලයගාන වහදාගෙන පිජහදාගෙන පැලරෝපනය කල්ලා බිං අස්වද්දලාරගෙනන්න කියලා. මෙදරුවක්කෝ මරඇටටි කරන් ගිහිල්ල පින්බතුනිි පැළකරා. ඩැං අවුරුද්ධකට පස්ස වසරකට පස්සේ බේසියලූම ලවයිමකොද කළේ අර හැම ළමයෙක්ම එක පැලයක් හදාගෙන හොඳට අරගෙන ගේනවරජ මාලිකාවට එක ළමයෙක් එක පැළයක් ලස්සනට හැදිලා තවපැලයක් පුංචියට හැදිලා එක එක විදිට පැලරෝපනය කරගෙන ච මාලිගාවට එනවා රජතුමා මේ සියලු දෙනාරස් කළා එක දරුවෙක් හිස්පෝච්චයා කරගෙන එකම පැලයක්වත් නැතුව ඇවිත් බලාගෙනඉන්නවා. අජතුමා මේ දරුව කැදෙව්වා කැඳවල හැව්වා ඇයි ඔබ පැලයක් ගෙනාව නැත්තේ රෝපනය කරගන්න බැරි වුණාද ය පැලවුණේ නැද්ද තුමාට කියනවා රජතු මහ රජතුමන මම ගනියල හිටෝපු ඒ ඇටය පැලවුනේ නැහැ එබීජයක් බවට පත්තුනේ නැහැඒ තම්ම කිව්වා වෙනත් පැලයක් පැළකර ගෙනියන්න පා මගේ පුතා ගිහිල්ල කියන්න අස්සන්න මට නිලාගන්න බැරි වුණා එක කියන්නේ පැලි රෝපණය කරගන්න මට බැරිුණ රජතුමාට ගිහිල්ල කියන්න කිව්වා. මෙදේ කිව්වට පස්සේ රජතුමා සියලූම දෙනාට කියනවා. අද දළුකමට හදාගන්න දවසක මේ රාජ්්‍යය පාලනය කරන්න මෙරටේ රාජ්්‍යනායකයා බවට නැත රජතුමා බවට රටවැසියන්ගේ රජතුමා බාට පත් වෙෙන්නේ අනාගතයේ දවසක කිසිදු පැලයක් ගෙනාවේ නැති මෙහිස්පෝච්චයක් අරගෙන මෙමන්දිරයට පැමිණි මේ අවංක නිහතමානී දරුව තමයි මම අදතෝර ගන්නේ අනිශියලූම දරුවන්ට ගැටලුවක් වෙනවා සදහැවතුනි ප්‍රහලිකාවක් වෙනවා සියලුම දරුව කල්පනා ගුණයි අප මේ ලස්සනට හදාගෙන සරුසාර විදියට හදාගෙන අරගෙන ගියාමයක පැල එම හදාගෙන ගිහිල්ලක් රජතුමා කිව්ව විදියට කරලත් අනේ අපව මෙතෙන්ට ගත්තිනෑ පැලයක් ගෙනාව නැති හිස්පෝච්චයක් අතැතිව ආපු මේ දරුව පමණයි මෙතෙන්ට ගත්ත කිව්වා. රජතුමා කියනවා සියලූම දෙනාමන්ත්‍රණය කරලා දරුවනේ මම දීපු සියලූම ඇට ටික මම තම්බලා දුන්නේ. මවඋපක්්‍රම සීලීවේ කටයුත්ත කළා ඒක ඇටයක්වත් පැළවෙන්නේ නෑ ඔබය ගෙනා සියලූ මම දීපු ඇටවලින් හදා ගත්තු පැලනේ ඔබ ගෙනල්ල තියෙන්නේ එ නිසා තමයි හිස්පෝච්චයක් අතතිව ආපු දරුවගේ ඒ ගෙනියපු ඒදේ ඔහුටේ ශක්තිය කොඩ නගාගන්න බැරිවුණේ ඒරෝපනය කරගන්න බැරිවුලේ එනිසා ඔබ හැමෝම මටකළේ වංචාවක් ඔබ හැමෝම මටකළේ බොරුවක් හැබැයි මේ කුඩා දරුව අවංක වෙලා හිස්පෝච්චා කරගෙනාවේ ඒ දරෝග්‍ය අවංක භාාවය ප්‍රකට කලාා. බලාපොරොත්තුනේ ම ප්‍රාර්ථනා කළෙත් එවැනිම ක්‍රියාවක් තමයි එවැනිම කාරණාවක් තමයි. එනිසා රජතුමාගේ ව්‍යයාම රජතුවාගේ උත්සාහය සපල වෙලා දරුවගේ නිහතමානේ කම අවංකභාවය ශක්තිමක් වෙලා දිිනක රජතුමාගෙන් පස්සේ ඒ රටේ සම්පූරන් රජකමේ උරුමකරුවා බවට මේ අහිංසක දරු පැටියා දිනක පත්වෙනවා. පින්මතුනි මේ කතාව තුළ මෙ උපහැරය තුළ අපට ජීවිතය ගොඩාදේවල් කියනවා. වර්තමානයමනූතන ලෝකය හරි වැදගත් අපට අපි දන්නවා අද මෙ රටේ තියන තත්ත්වය කොහොමද කියලා මෙ රටේ තියන තත්ත්වය ලෝකේ තියෙන තත්ත්වත් එක්ක බලද්දී. එක පැත්තකින් අපිට සතුටක් දැනෙනවා. අදාපේ දරුවෝ අපේ වැඩි හිටියෝ ගෙවල්වල ඉඳගෙන රජයේ අනපනත්වලට යටත්වෙමින් නිහතමානකම මේ සියල්ල හදවතින් දරාගෙන අදාපේ මිනිස්සු මොකක්ද කරන්නේ. හපේ රටේ බීජියක් හදලා ඇට හිටවල හැම ගෙදරකම සංපෝෂිත කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න අවංක භාවයට දරුවන්ගේ සිට දෙමවපියෝ එවෙනුවෙන් කැපවෙනවා. මහිතනවා අපේ රට කියන්නේ මමේ කපාව තුළ වර්තවානයට සසඳලොව ඇත්තන්ට පැහැදිලි කිරීමක් කරනවා. අපිට අවංක වෙන්න පුළුවන්නා. නිහතමානී වෙන්න පුළුවන්නා. නිරහංකාර වෙන්න පුළුවන් අංස දහැවතුනි අපේ ජීවිතේ අපේ පවුල් සංස්ථාව දිනන එක ගෑගන්න එක අපට අපහසුනේ. එයා අපූරුවට අපට අද පැහැදිලි වෙනවා අද ගෙදරට වෙලා බොම ආදරෙන් සෙනිහසින් ජීවත් එන මේ ගෙවල්ලොල ඇත්තු. වත්තපිටියේ වැඩ කරලා විදිය දේවල් හිටවමින් වත්ත සරුසාර කරනවා. ලස්සන ගෙවත් අක් හාදනෝ. මල් පැල හිටවනෝ එවිතරක් නෙමෙයි ඇටවර්ග විශේෂ ආහාරවර්වටගන්න හැමදේ මද හිටවල රෝපණය කරවලා අද මුළුරටේම මිනිස්සු අපේ රට සස්්‍රීක කරන්න වෙර දරනවා පුරංවෙච්ච කුඹුරුවාස්වදනෝ බලන්න මොන තරම් වැදගත්ද. ලෝකෙ උතුම් රට පින්වතු නිශ්‍රී ලංකාව මේ රට තරම් ලෝක වටිනා රටක්ක හේවත්නේ. අද අපේ රටේ වටිනාකම මොනතරම් ශ්‍රේෂ්්‍ර විදියට එහලට ගිහිල තිබෙනවාද. එනිසා වටිනාව උතුම් මූශ්‍රී ලංකාව නත්නනා සියලු සම්පත්වලින් අනෝනෝ අපේ රටේ අපිට වෙනත් රටවල්ලෝට අතවනන්න අවශ්‍ය වන්නේ නෑ කාලයක් අපට දුක්විඳන්න වෙයි හැබැයි කාලයක් දුක්විඳලා අපේරට අපේරට පෝෂණය කරලා අපේරට සංවර්ධනය කරලා හොද ගමනක් යන්න නායකයාට නිහතමානී වෙලා අපේරටේ ඒ ගෞරවනීය පැතිකඩියන්ු වලට නැඹුරු වෙලා ගම දහමට නැඹුරු වෙලා වත්තපිටිය හදාගෙන අපරට සංවර්ධනය කරා ගමන් කරන්න සදහැවතුනි වෙරවීරිය ගන්නේ නම් අප උත්සාහ කරන්නේ නම් මා විශ්වාශ කරනවා කිසිදු දිනකා අපට වරදිනිිනේ මේ පින්වත්දේශය අවස්ථා නවයක් සසුනට පූජා කරමු මේ පින් බරදේශයේ අපට අදටත්්‍යආංශිර්වාදය රැකවරණය ලැබිල තිබෙන ොද්දහමත දමමත දහමින් අස්සර්්‍යන ලෝ රටක අපට හැකි නම් ආර්ථිකේ ශක්තිමත් කරගෙන අවංක භාවෙන් නිහතමානී බවෙන් ගෞරවනය විදිට අපේ ගමන සාර්ථ කරගන්න අපට සැදැහැවතුනි ජීවිතේ කවදාවත් වරදිනිිනෑ. ඒ ගමන අත්තිශයෙන් අපට යන්න පුළුවන් කමතිබෙනවා ඒ ගමනයන්න ඔබ හැමෝටම යෝධ බලෂක්තිය දහෙරිය ලැබීවා කියලා පින්බර උදෑසනමා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.